දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාරක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් අද ලියන්නේ 531 වැනි ටෙලිවැකිය. ජාතික ආණ්ඩු ජනමත විචාරණ ඡන්ද කල් දැමීම ආදී නේද එක එක ජාතියේ මාතෘකා හෝගාලා මාධ්‍ය තුල පැල කරමින් ඉන්න බව දක්නට පිළිවන්. හැබැයි නීතියට අනුව ජනාධිපතිවරණය අනිවාර්යයි. ඔක්තෝබර් මාසයේ 17වෙනිදායින් පස්සේ මේ අනුප්‍රාප්තික ජනාධිපතිට එක දවසක්වත් බලයෙන්ට බෑ කියලා තමයි මැතිවරණ කොමසාරිස් පවා කියන්නේ. ඒ නිසා ඒ මාතෘකාව දැන් පැත්තකින් තියමු. ඒ වගේම මේකත් යලි මතක් කරන්ටම වෙනවා. අපි ලෝකේට ණයයි. විදේශ ණය විතරක්. ඒ කියන්නේ ලෝකේ හතර අතින් ගත්ත ණය විතරක් ඇමරිකානු ඩොලර් බිලියන 37.334ක් තිබෙනවා. හොඳේ දේශීය ණය රට ඇතුලෙන් ගත්ත ණය ඇමරිකානු ඩොලර් බිලියන 52.643ක් තිබෙනවා. හොඳේ දැන් ඔය ණය ප්‍රතිව්‍යුහගතකරණය කියලා කරගත්තේ මේ විදේශ ණය වලින් ඒ කියන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 37.334න් ඇමරිකානු ඩොලර් බිලියන 10ක් ගෙවීමට කල් ඉල්ලගත්ත එක. හොඳේ ජනපතිම කිව්වා 20:28 වෙනකන් කල් දාගත්තා කියලා. නමුත් කිසිදු ගිවිසුමක් පාර්ලිමේන්තුවට තාම ඉදිරිපත් කරලා නැහැ. හොඳේ දැන් 20:28 වෙනකන් ණය ගෙවීම කල් දාගත්තා කිව්වහම මතක තියාගන්න. විදේශ ණය වන ඇමරිකානු ඩොලර් බිලියන 37න් ඇමරිකානු ඩොලර් බිලියන 10කට තමයි තාම මේ කල් ලැබිලා තියෙන්නේ. හොඳේ ඒකත් 20:28දී ජනපති රනිල් හෝ ඉන්න කෙනෙක් ගෙවන්න ඕනේ. හොඳේ දැන් තියෙන ලොකුම සතුට තමයි තව ණය ගන්න පුළුවන් කියන එක. තව ණය ගන්න පුළුවන්. දැන් ඇමරිකානු ඩොලර් බිලියන 100ක් ණය වෙලා අපිට ඉතුරුනේ බංකොලොත් රටක් නේද? මොන වගේ රටක්ද අපිට ඉතුරුනේ? අපේ රටේ මහමාර්ගවල තාම දුවන්නේ අර ලොරි බොඩි ගහපු බස් රත නේද? බස් රතේ ඇතුලේ එනවට වඩා එන්නයි යන්නයි වෙලා තියෙන්නේ එළියේ නේද? ඊළඟට පීලි උඩ දුවන්නේ අඟුරු කකා වතුර බිබි පීලි පනිනම යකඩයක් උතාමනේ පීලි පනින යකඩයක් රෝහල් වලට ගියම ඇඳ උඩයි ඇඳ යටයි රෝගින් අඩුම ගානේ රටේ ප්‍රධාන ගුවන්තොටුපලේ සිට හොඳට මතක තියාගන්න ප්‍රධාන ගුවන්තොටුපලේ සිට ප්‍රධාන අග නගරයට යන්න එන්න පුළුවන් වේගවත් දුම්රිය ක්‍රමයක්වත් තියෙන රටක්ද මේක නෑනේ නේද නමුත් අදත් අපි ඇමරිකානු ඩොලර් බිලියන 100ක් ණයයි දැන් තව ණය ගන්නවා හරිය ඇත්තටම මෙහෙම වුණේ ඇයි කියලා සරලව තේරුම් ගන්නට ජනපති රනිල් වික්‍රමසිංහ හරි අපූරු කතාවක් කිව්වා. ඔහු කිව්වා ටයිටැනික් නැව. මතකයි ටයිටැනික් නැව දැන් මම වරායට අරගෙන ඇවිල්ලා තියෙන්නේ කිව්වා. නේද? ජනපති රනිල් එකපාරටම වැල්පාලමෙන් ටයිටැනික් නැවට ආවා. ජනපති කිව්වා ටයිටැනික් නැව දැන් ගොඩබිමට ඇවිල්ලා තියෙන්නේ කියලා. අහන්න. මට බාර දුන්නේ ටයිටැනික් නැව. මම දැන් ඒක වරායට ගෙනත් තියෙනවා. හිටපු කපිතන් වඩු ඔක්කොම පැනලා ගියා. කවුරුත් හිටියේ නැහැ මේ අයිස්කන්දට බය වෙලා. ඒ වෙලාවේ තිබුණේ නැව කිලිලා අපි නැති වෙනවද? දැන් කිනියාව වෙන හැටියට නැත්තම් අපි එනවද කියලා වරායට. දැන් වරායට ඇවිල්ලා තියෙනවා. ටයිටැනික් නැව මුහුදුපත් උනේ 1912 අප්‍රේල් 15 වෙනිදා. 1514 දිනකටත් ජීවිත අහිමි වුණා. මේ නැව මුහුදුපත් වීම පිළිබඳව හරි අපූරු කතාවක් තියෙනවා. හොඳේ මේ නැව හැදුවේ අයර්ලන්ත ජාතිකයින්. අයර්ලන්ත ජාතිකයින් හදපු නැව ඉංග්‍රීසි ජාතිකයෙකු මුහුදුපත් කළා කියලා තමයි කතාව. ඒ කියන්නේ කැප්ටන් හිටියේ කප්පිත්ත හිටියේ ඉංග්‍රීසි ජාතිකයෙක්. හොඳේ වැදගත්ම දේ ටයිටැනික් නැව හැප්පුණේ මොකේද කියලා තේරුම් ගන්න එක. හොඳේ ග්ලැසියරයක නැත්නම් මුහුදේ තියෙන අයිස්පරයක. මේ ග්ලැසියරවල විශේෂත්වය තමයි මුහුදෙන් මතු පිටට පේන කොටස වගේම මුහුදේ ගිලුණු ඒ හා සමාන කොටසකුත් තියෙනවා. හොඳේ අද ඉන්දියන් සාගරයේ යාත්‍රා කරන ශ්‍රී ලංකාව ඇත්තටම ටයිටැනික් නැව වගේ සුන්දර අති සුඛෝපභෝගී දේශගුණයක් එහෙම සහිත ලස්සන රටක්. හරිද? නමුත් අපේ රට පාලනය කළ කප්පිත්තෝ මේ නැව ටික ටික ලංකලේම ග්ලැසියරයට අයිස් පර්වතයට. හැමදාම අපට පෙනුනේත් පෙන්නුවෙත් ඔය ග්ලැසියරේ උඩ කොටස විතරයි. ඒ කියන්නේ ණය ටික.
ග්ලැසියරේ උඩකොටස තමයි ණය. දැන් නම් ඇමරිකානු ඩොලර් බිලියන 100ක ණය ටික නේද? තව තව ගන්න යන ණය ටිකත් එක්ක ඔය ග්ලැසියරේ උඩකොටස හුඟාක් උසයයි. හොඳේ. නමුත් මේ අයිස් පරේ මුහුදේ ගිලී තිබෙන කොටස තමයි මේ රටේ භයානකම කෑල්ල. ඒ කියන්නේ දූෂණය, හොරකම සහ වංචාව. අපි මේ ග්ලැසියරේ උඩ කොටස වන ණය දිහා බලාගෙන නැව පදවනකොට මේ ශ්‍රී ලංකාව කියන ටයිටැනික් නැව ග්ලැසියරේ අර මුහුදේ ගිලී ඇති කොටස වන දූෂණය, වංචාව, හොරකම, අක්‍රමිකතා කියන කොටසේ ගැටමින් තිබෙනවා. ඔව්, දැන් නැවේ හැම තැනම හිල්. හොඳේ, හිල් වෙලා නැවට වතුර පිරෙන කොටත් කප්පිටයි යැයි එක්ක ඉන්න පොහොට්ටු නැවේ කාර්ය මණ්ඩලයයි නැවේ ඉන්න මගින්ගේ ආරක්ෂාව ගැන සත පහකට හිතන්නේ නැතුව බදු ගහනවා, බෙල්ල හිර කරනවා. හොඳේ, එදා ටයිටැනික් නැව ගිලෙන වෙලෙත් ජීවිත ආරක්ෂක බෝට්ටුවලට මුලින්ම ගොඩ වෙන්න උත්සාහ කළේ ධනපති, වැඩියෙන්ම සල්ලි තිබුණු උන්දලා. හරිද? ඇත්තටම මේ රටට ඕන කරන්නේ ජැක් වගේ කෙනෙක්. ජැක් එදා රෝස්ගේ ජීවිතේ බේරුවා වගේ. ඔව්, මේ රටට ඕන කරන්නේ ජැක් වගේ කෙනෙක්. අර ජාතියේ සෙට් එකක් නෙමෙයි. මේ රටට ඇත්තටම ආදරය කරන කෙනෙක්. එහෙම නැතුව ටයිටැනික් නැව ග්ලැසියරේ යට කොටසේ වද්දපු කප්පිට්ටෝ නෙවෙයි කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා.